සිල්දනාම සාදරයෙන් පිළිගන්නවා අදත් අපේ ඉන්සයිඩ් සිනමැක්ස් YouTube channel එකට ඔන්න අදාරගෙන අවිලා තියෙන්නේ විශ්වාස කරන්නවත් බැරි මහා භයානක සත්‍ය කතාවක් ඔස්සේ නිර්මාණය කරලා තියෙන සුපිරිම murder mystery film එකක්. මේ film එකේ කතාව මෙහෙමයි. මුම්බයි නගරේ පාරක් අයිනේ නිදාගෙන හිටපු යාචකෙක්ගේ ඔළුවට ගලකින් පහර දීලා මරලා දාලා තියෙද්දි ඒ මළ සිරුර පොලිසියට හම්බ වෙනවා. පොලිසිය මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කරනවා. නමුත් මිනි මරුව ගැන කිසිම හෝඩුවාවක් පොලිසියට හොයාගන්න වෙන්නේ නැහැ. ඇත්තටම ඒ සිද්ධිය එතනින් නවතින්නේ නැහැ. එක දිගට මේ ආකාරයේ මුම්බයි नगरे पारवल आरी निदागन इन्न याचकयान हिसट गलकिन पहर दीला मरला दापु मलसिर्रू एक दिगड़ पोलीसेर हम्ब वेन्न पटांगान्वा अन्य तनिन तामे सुप्रीम फिल्म में खतावत पटांगाने पटांगत विनाडी नम थ्रिलिकें कुतुहालें बलाड़न पुलुवान में सुप्रीम फिल्म में गता माई देदास नवे आपु द स्टोन मैन मर्डर्स के न हिंदी फिल्म में गा में फिल्म में गड़ IMDB 7.3ක අගයක් ලැබිලා තියෙනවා ආරාධනා කරන හැම කෙනෙක්ටම මේ සුපිරිම ෆිල්ම් එකේ සම්පූර්ණම කතාව අවසාන විනාඩි දෙක බලන්න එන්න කියලා वीडियो के लिए मत करना तो मत आप इनसाइड सिनेमैक्स यूट्यूब चैनल को सब्सक्राइब कर दिन पहले कल बटन के सब्सक्राइब कर लापे तीन तीन बेल आइकन का अनिवार्य क्लिक करते आगे बलमापी मुंबई नगर पारवल आई निदागन इन याचकिया हिसट पहार दीला मरला दान ए गातक कौद ए गातक ए विधि याचकिया मरला मुनवा दयाक बलापुर मे सिद्ध संबंध विमर्शन कटकर पोलिस अवसान हरी होयागन गातक कौद के होयागन गातक अलगन अपियम वीडियो इधमे सिद्धिया विलाती एक दस समय असूव काले फिल्म का पटांगा पेन्ना याचक तारण पिरीमे के गिहन कंसा इलेन वनायट नम तेना खलीन दीप कंसा वाल सलिदील नतनीसा मे तरण पिरीमे बेनला पड़ना मे याचक तारण पिरीमे नंगी किन्नवा नंगी अयट कीनवा हेट मेन मेतन लघु उत्सव तेनवा हेट उदेम इतन गियोत्म सिंगमान विधियट अभी लघु मुदला हमकर पुलवाण कीला अन्नी सामे याचक तारण पिरीमे हेट उदेवन का इन नैतिव रैम पीटत्लायानवा रै इतन දාගෙන හෙට උදේ මේ උත්සවයේ පටන් ගත්තට පස්සේ සිංගමන් විදියට ලොකු මුදලක් හම්බ කරගන්න බලාපොරොත්තු වෙන. නමුත් ඔන්නිට පස්ස අපිට පෙන්නනවා පහවෙනිදා උදේ ඒ තැන අතුගාන මිනිස්සෙක් දකින්නවා කලින් දවසේ මෙතන නිදාගත්ත අර යාචක තරුණ පිරිමි ළමයාගේ මළ සිරුර. ලොකු ගලකින් ඔළුවට පහර දීලා තමයි මේ තරුණ පිරිමි ළමයාව මරලා දාලා තියෙන්නේ. ඒ වගේම මේ තැන රතුපාට කුඩු වගේක් ඝාතකයා විසින් දාලා තිනවා. කොහොම නමුත් ඊට පස්සේ පොලිසිය මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු පටන් ගන්නවා. ඔන්නිට පස්ස අපිට පෙන්නනවා මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය. ඒ තමයි SI සංජේ. SI සංජේ තමයි මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන බාර ඒ පොලිස් නිලධාරියා. ඉතින් SI සංජේ මේ වෙද්දී සැකකාරයෙක් විදියට අත්අඩංගුවල අරගෙන ඉන්නවා අර යාචක තරුණ පිරිමි ළමයා කංසා ඉල්ල ගන්න ගියපු ඒ මිනිස්සයව. කලින් ගත්ත කංසාවලත් සල්ලි දුන්නේ නැති නිසා ඒ තරහට මේකේ නා යාචක තරුණ පිරිමි ළමයාව මරලා දැම්මද දන්නේ නැහැ කියලා තමයි මේ වෙද්දී සංජේගේ හිතට ඇවිල්ලා තියෙන සැකය. සංජේ මේ මිනිස්සගෙන් ප්‍රශ්න කරනවා. නමුත් මේ මිනිස්සයා සංජේ අහන කිසිම ප්‍රශ්නයකට උත්තරයක් දෙන්නේ නැතිව සංජේට කියනවා "තමුසෙ මට සද්ද දාන්න આવොත් එහෙම තමුසෙගේ ජොබ් එකක් නැති වෙලා යයි" කියලා. ඒකට තරහ ගින් සංජය ඊට පස්සේ මේ මිනිස්සයාට හොඳටම පහර දෙන්න පටන් ගන්නවා. ඒ අතරතුරේදී මේ ස්ටේෂන් එකේ ඉන්න තවත් SI කෙනෙක් මෙතනට එනවා. ඒ SI ගේ නම තමයි කේදර්. ඇත්තට මේ කේදර් කියන්නේ SI සංජයෙක්ක සෑහෙන තරහින් ඉන්න පොලිස් නිලධාරිය. කොහොම නමුත් ඔන්න ඊට පස්සෙ අපිට පේනවා අර මිනිස්සයාට හොඳටම පහර දීලා සංජය එළියට එනවා. ටික වෙලාවකට පස්සේ තමයි මේ අය දැනගන්නේ සංජය අර විදියට පහර දුන්න මිනිස්සයා හිරකුඩුව ඇතුළෙම මැරිලා කියලා. ඊට පස්සේ මේ සිද්ධිය සම්බන්ධයෙන් ඉන්කුවරි එකක් යනවා. මෙතනට AIG පවා එනවා. AIG තමන්ගේ තීරණය කියනවා. ඒක තමයි සංජයගේ වැඩ සම්පූර්ණයෙන් තහනම් කරන එක. සංජයගේ වැඩ ටික දැන් බාර වෙන්නේ SI කේදර්ට. SI කේදර්ගේ හිතට නම් මේ වෙලාවේදී සෑහෙන සතුටුයි. කොහොම නමුත් SI සංජය යන්න කලින් AIG පවා කියනවා "සර්, ඇත්තරම අර යාචක තරුණ පිරිමි ළමයා මරලා දාපු ඒ ඝාතකයා මනෝ ව්‍යාධිකෙක්. ඉස්සරහට මේ වගේම තවත් ඝාතන සිද්ධ වෙන්න ඉඩ තියෙනවා" කියලා. ඊට පස්සේ සංජය එනවා ගෙදර. සංජයගේ ගෙදර ඉන්නේ සංජයට අමතරව එයාගේ බිරිඳ. සංජයගේ බිරිඳගේ නම තමයි මනාලි. ඔනිට පස්සවෙද පේනවා එදා රෑම අර යාචක තරුණ පිරිමි ළමයාව මරලා දාපු ඒ ඝාතකයා ඇවිල්ලා තවත් යාචකයෙක්ගේ හිසට ගලකින් පහර දීලා ඒ යාචකයාවත් මරලා දානවා. ඉතින් ඇත්තටම මේ ඝාතන මෙතනින් නතර වෙන්නේ නැහැ. මේ ඝාතකයා මේ ආකාරයටම, ඒ කියන්නේ මහරෑ පාරවල් අරි නිදාගෙන ඉන්න යාචකයන්ගේ හිසට ගලකින් පහර දීලා තවත් යාචකයන් 3 දෙනෙක්ව මරලා දානවා. ඒ කියන්නේ මේ වෙද්දි මේ ඝාතකයා මරලා දාලා තියෙන සම්පූර්ණ යාචකයන් ගණන 5ක්. නමුත් පොලිසියට ඝාතකයා සම්බන්ධව කිසිම හෝඩුවක් හොයාගන්න ලැබිලා නැහැ. ඔනිට පස්සවෙද පේනවා සංජය ආපහු AIG ව මුණ ගැහෙන්න යනවා. සංජේ AIG ට කියනවා "සර්, මේ වෙද්දි මගේ වැඩ තහනම් කරලා තිබුණාට ඇත්තට මේ කේස් එක වෙනුවෙන් මමත් මොකක් හරි කරන්න ඕනේ. ඒක නිසා නිල නොවන අයරින් මේ සිද්ධිය සම්බන්ධයෙන් මමත් විමර්ශන කටයුතු කරගෙන යන්නද" කියලා. ඇත්තටම ඒකේ වැරද්දක් නැහැ කියලා AIG ට තේරෙනවා. AIG
ඊට පස්සේ සංජයට කියනවා ඔයාට පුළුවන් තනියම නිල නොවන විදියට පරීක්ෂණය කරගෙන යන්න නමුත් පොලිසියෙන් කිසිම උදව්වක් ලැබෙන්නේ නැහැ ඔයාට ඔයා විතරයි ඉන්නේ තනියම ඔයාට මේ සිද්ධිය ගැන බලා ගන්න වෙනවා පොලිසියට කලින් ඔයා විමර්ශන කටයුතු කරලා ඝාතකයව අල්ල ගන්න හරි මොකක්ම හරි වැදගත් හොඩුවක් හොයා ගන්න හරි සමත් වුණොත් එහෙම ආපහු ඔයාව වැඩට ගන්න මට නිර්දේශ කරන්න පුළුවන් කියලා ඒක ඇහුවට පස්සේ සංජය ගොඩක් සතුටුයි සංජයට පස්සේ ගෙදර එනවා සංජය සම්පූර්ණම සිද්ධිය මනාලියට කියන්න යන්නේ නැහැ සංජය කියනවා මට පරීක්ෂණයක් බාර වුණා නිල නොවන ආරින් මන් දැන් මේ පරීක්ෂණේ වැඩ කටයුතු ඉස්සරහට කරගෙන යනවා කියලා ඊට පස්සේ සංජය එනවා එළගේ ස්ටේෂන් එකේ වැඩ කරන පොලිස් කොස්තාපල්වරයෙක් මුණ ගැහෙන ඒ කෙනාගේ නම තමයි කාම්බ්ලේ කාම්බ්ලේගේ ගෙදර එයාගේ වයිෆ් නම් පේන්නේ නැහැ මුලින්ම සංජය අහනවා කාම්බ්ලේගෙන් ඔයාගේ වයිෆ් කොහෙද ගමේවත් ගියාද කියලා නමුත් කාම්බ්ලේ ඒකට උත්තරයක් දෙන්න යන්නේ නැහැ කාම්බ්ලේ සංජයගෙන් අහනවා සර් මොකක්ද ප්‍රශ්නය කියලා ඊට පස්සේ සංජය කාම්බ්ලේට කියනවා මුම්බයි නගරේ පාරවල් අයිනේ ඉන්න යාචකයන්ව මරලා දාන ඒ ඝාතකයා සම්බන්ධව විමර්ශන කටයුතු මට නිල නොවන විදියට කරගෙන යන්න කියලා ඒ අයිජි කිව්වා නමුත් මට ඔයාගෙන් උදව්වක් ඕනේ කියලා කාම්බ්ලේට පස්සේ සංජයගෙන් අහනවා සර් කියන්න මොකක්ද ඕන උදව්ව කියලා ඊට පස්සේ සංජය කාම්බ්ලේට කියනවා මේ සිද්ධිය සම්බන්ධව මූලික විමර්ශන වාර්තාව මරණ පරීක්ෂණ වාර්තාව ඒ වගේම අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ වාර්තාව ඔයාට පුළුවන් ද මං වෙනුවෙන් අරගෙන එන්න කියලා ඊට පස්සේ පහවෙනිදා සංජය කියපු විදියටම කාම්බ්ලේ පොලිස් ස්ටේෂන් එකෙන් ඒ හැම විස්තරයක්ම අරගෙන ෆොටෝකොපි කරලා සංජයට ගිහින් බාර දෙනවා ඊට පස්සේ උන්න සංජය වැඩ පටන් ගන්නවා නමුත් සංජය ගෙදර ඉඳන් නෙවෙයි මේ වැඩ කරන්නේ එයා වෙනම තැනක් මේ වෙනුවෙන් කුලියට ගන්නවා එතන ඉඳන් තමයි සංජය මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කරගෙන යන්නේ කාම්බ්ලේගේ උදව්වෙන් සංජයට ලැබුණ ඒ හැම වාර්තාවක්ම සංජය පරීක්ෂා කරලා බලන්න පටන් ගන්නවා මේ ටික පරීක්ෂා කරලා බලද්දී සංජය වැදගත් හොඩුවවල් කිහිපයක්ම හොයා ගන්නවා පළවෙනි හොඩුවව තමයි පාරවල් අනි නිදාගෙන ඉන්න යාචකයන්ව මරලා දාන මේ ඝාතකයා භාවිතා කරලා තියෙන ගල් ළඟ පුංචිවට එක දෙයක් තියෙනවා සමහර විට ඒක පොල් කැලක් වගේ දෙයක් වෙන්න පුළුවන් කියලා මේ ෆොටෝස් බැලුවට පස්සේ සංජයට තේරෙනවා සංජය තවත් දේවල් කිහිපයක්ම හොයා ගන්නවා අනිත් එක තමයි මේ විදිහට මුම්බයි නගරයේ කිලෝමීටර් 5ක ඒරියා එකක් ඇතුළත තමයි හැම ඝාතකයක්ම සිද්ධ වෙලා තියෙන්නේ අනිත් එක තමයි රෑ 10ත් පාන්දර 4ත් අතර කාලයේ තමයි ඝාතකයා මේ විදිහට පාරවල් අයිනේ ඉන්න යාචකයන්ගේ ඔළුවට ගලකින් පහර දීලා මරලා දාලා තියෙන්නේ ඉතින් මේ හැම දෙයකටම වඩා තවත් එක වැදගත් හොඩුවක් හොයා ගන්නවා සංජය ඒක තමයි හැම ඝාතනයක්ම වෙලා තියෙන්නේ අඟහරුවාදා සහ සෙනසුරාදා කියන දවස්වල විතරයි අනිත් දවස්වල මේ ආකාරයේ කිසිම ඝාතනයක් වෙලා නැහැ ඊට පස්සේ සංජය මේ හැම දෙයක්ම AIGට ගිහින් කියනවා AIGට තේරෙනවා හිතුවටත් වඩා හොඳට සංජය තනියම විමර්ශන කටයුතු කරගෙන යනවා කියලා ඔන්නිට පස්සේ අපිට පේන්නනවා එදා රෑ වෙන සිද්ධියක් ඒක තමයි සංජය මේ විමර්ශන කටයුතු සඳහා උදව් බලාපොරොත්තු වෙන්න යනවා යාචකෙක් ළඟට ඒ යාචකයාගේ නම තමයි ගංෂු ගංෂු කියන්නේ යාචකෙක් නිසා මේ සිද්ධිය සම්බන්ධයෙන් මොකක්ම හරි හොඩුවක් හොයාගන්න පුළුවන් වෙයි කියන අදහසෙන් තමයි සංජය ගංෂුව මුණ ගැහෙන්න ආවේ සංජයට පස්සේ ගංෂුගෙන් මේ සිද්ධිය ගැන අහනවා ඇත්තටම මේ සිද්ධිය නිසා මුම්බයි නගරයේ යාචකයන් මේ වෙද්දි සෑහෙන බයෙන් ඉන්නවා කියලා ගංෂු සංජයට කියනවා ඒ වගේම යාචකයන්ව මරලා දාන ඒ ඝාතකයව හඳුන්වන්න යාචකයන්ම විසින් නමකුත් දාලා තියෙනවා ඒ නම මොකද්ද කියලා ඇහුවට පස්සේ ගංෂු කියනවා ගල් මිනිසා විදිහට තමයි දැන් ඒ ඝාතකයව හඳුන්වන්නේ කියලා නමුත් යාචකයන් ගල් මිනිසා ගැන කතා කරන්නත් බයයි ඊට පස්සේ සංජය ගංෂුගෙන් අහනවා මේ මිනි මරුව ගැන කිසිම හොඩුවාවක් නැද්ද කියලා ඊට පස්සේ ගංෂු සංජයට කියනවා මොහොමඩ් කියලා මිනිහෙක් ඉන්නවා මොහොමඩ් කියන්නේ ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් රෑ තමයි එයා ටැක්සි එලවන්නේ ඒ මොහොමඩ් තමයි මේ ආකාරයට යාචකයන්ව මරලා දාන්නේ කියලා අපි හැමෝම විශ්වාස කරනවා කියලා ඊට පස්සේ සංජය ගංෂුගෙන් අහනවා ඒ මොහොමඩ් කියන ටැක්සි ඩ්‍රයිවර්ව හොයාගන්න පුළුවන් තැනක් දන්නවද කියලා ඊට පස්සේ ගංෂු සංජයට කියනවා දීපා බාර් එකට ගියොත් එහෙම එයාව හොයාගන්න පුළුවන් කියලා ඔනිට පස්සේ අපිට පෙන්නනවා එදා රෑම සංජය එනවා කාම්බ්ලේව හම්බ වෙන්න ගංෂු හරහා හොයාගත්ත හැම විස්තරයක්ම කාම්බ්ලේට කියලා සංජයට පස්සේ කාම්බ්ලේ එක්කම එනවා දීපා බාර් එකට නමුත් මේ බාර් එකේ නම් මේ අයට අර මොහොමඩ් කියන ටැක්සි ඩ්‍රයිවර්ව හොයාගන්න වෙන්නේ නැහැ නමුත් මෙතන ගණිකාවක් ඉන්නවා ඒ ගණිකාවට සල්ලි ටිකක් දීලා සංජයට පස්සේ අහනවා මොහොමඩ්ව හම්බ වෙන්න පුළුවන් තැනක් දන්නවද කියලා ඊට පස්සේ ඒ ගණිකාව සංජයට කියනවා මෙන්න මේ තැන පුංචි කඩයක් තියෙනවා අන්න ඒ කඩේ ළඟට ගියොත් නම් මොහොමඩ්ව හොයාගන්න පුළුවන් කියලා ඊට පස්සේ සංජය එදා රෑම යනවා අර ගණිකාව කියපු කඩේ ළඟට නමුත් ඒ කඩේ ළඟට ගියත් වැඩක් වෙන්නේ නැහැ ඒකට හේතුව තමයි මොහොමඩ්ව මෙතනින් හොයාගන්න වෙන්නේ නැහැ ඉතින් මේ යාචකයන් මරලා දාන ඝාතකයා කවුද කියලා හොයාගන්න උත්සාහ කරලා ඒ හැම දෙයක්ම අසාර්ථක කරගෙන මහා පාන්දර තමයි සංජය ගෙදර එන්නේ දැන් සංජයගේ බිරිඳටත් සංජය ගැන අමුතුම සැකයක් එන්න පටන් අරගෙන තියෙන්නේ සංජය මනාලිට මේ කිසිම දෙයක් ගැන කියලා නැහැනේ ඔනිට පස්සෙ අපිට පේන්නනවා පහවෙනිදා උදේම AIG ගෙන් කෝල් එකක් එනවා සංජයට සංජය මේ වෙලාවේදී තමයි දැනගන්නේ එයා කලින් දවසේ මුණ ගැහෙන්න ගියපු අර ගංෂු කියන යාචකයාවත් කලින් ආකාරයටම ඝාතකයා විසින් මරලා දාලා කියලා ඒ කියන්නේ මේ ඝාතකයා මේ වෙද්දී යාචකයන් 6 දෙනෙක්ව මරලා දාලා තියෙනවා
මෙතනට පොලිසිය ඇවිල්ලා විමර්ශන කටයුතු කරනවා නමුත් සංජයට මෙතනට එන්න විදියක් නැහැ සංජයගේ වැඩ තහනම් වෙලානේ තියෙන්නේ කොහොමවත් පොලිසිය මේ වෙලාවදී මෙතනින් පුංචි සිගරට් ෆිල්ටර් එකක් හොයාගන්නවා සාක්ෂියක් විදියට ඔනිට පස්සවිල පේනනවා එදා රෑ වෙන සිද්ධිය ඒක තමයි අර කඩේ ළඟ ඉඳලා මොහොමඩ්ගේ ටැක්සි එකට නැගගන්න සංජයට හැකියාවක් ලැබෙනවා මොහොමඩ් සංජය දිහා බය වෙලා වගේ තමයි බලන්නේ කියලා සංජයටත් තේරෙනවා නමුත් සංජය ටැක්සි එකෙන් පිටත් වෙලා යමු කියලා කියනවා ටික දුරක් යද්දී සංජය ටැක්සි එක ටිකකට නතර කරලා එළියට බහිනවා සිගරට් එකක් ගන්න නමුත් මේ වෙලාවේදී මොහොමඩ් ඉක්මනින්ම ටැක්සි එකෙන් මෙතනින් පැන ගන්නවා ඉතින් මේ සිද්ධියත් එක්ක සංජයගේ හිතේ මොහොමඩ් ගැන තියෙන සැකය වැඩි වෙන්න පටන් ගන්නවා ඔනිට පස්සවිල පේනනවා පහුවෙනිදා සංජයගේ ගෙදර වෙන සිද්ධියක් සංජය නම් ගෙදර නැහැ සංජයගේ වයිෆ් ඒ කියන්නේ මනාලි වොෂ් එකක් දාගෙන කාමරයට එනවත් එක්කම කවුද එළියේ ඉඳන් ගලකින් ගහනවා ගෙදර ඇතුළට මේ සිද්ධිය ගැන දැනගන්නේ සංජය ගෙදර ආවට පස්සේ සංජයගේ හිතට සැකයක් එන්න පටන් ගන්නවා සමහර විට මොහොමඩ් මේ වැඩේ කළාද දන්නේ නැහැ කියලා මොකද කලින් දවසේ රෑ මොහොමඩ්ගේ ටැක්සි එකේ ගිහින් මොහොමඩ් ව අල්ලගන්න උත්සාහ කරන්නේ සංජය ඒ විතරක් නෙවෙයි සංජයට කාම්බ්ලේ හරහා තවත් එක විස්තරයක් දැනගන්න හම්බ වෙනවා මොහොමඩ් ගැන ඒක තමයි කාලයකට කලින් මොහොමඩ් ව අත්අඩංගුවට අරගෙන තියෙනවා මද්‍රව්‍ය ව්‍යාපාරම් සම්බන්ධව මොහොමඩ් ව අත්අඩංගුවට ගත්තට පස්සේ පොලිසිය අය මොහොමඩ්ට පහර දීලා තියෙනවා ඒ සිද්ධිය නිසා මොහොමඩ්ගේ මානසික මට්ටම පවා අවුල් ගිහින් තියෙනවා සමහර විට මොහොමඩ්ගේ මානසික මට්ටම අවුල් නිසා මොහොමඩ් මේ ආකාරයට මිනිසුන්ව මරාගෙන යනවද දන්නේ නැහැ කියලා සංජයගේ හිතේ සැකයක් එන්න පටන් ගන්නවා ඔනිට පස්සෙ අපිට පේනවා සංජය දිගටම විමර්ශන කටයුතු කරලා මොහොමඩ්ගේ ගෙදර හොයා ගන්නවා ඒ ගෙදර ඇතුළට සංජය යනවා නමුත් මොහොමඩ් නම් පේන්නේ නැහැ ඒත් සංජයට ලොකු හොඩුවාවක් හම්බ වෙනවා යාචකයන්ව මරලා දැම්මට පස්සේ ඒ සම්බන්ධයෙන් පත්තරවල දැන්වීම යනවානේ අන්න ඒ වගේ දැන්වීම් වල ලොකු එකතුවක් මේ ගෙදර තියෙනවා කියලා සංජය දකිනවා ඒ අතරතුරේදී මිනිස්සෙක් කෙනා මොහොමඩ්ව හම්බ වෙන්න ඒ මිනිස්සා සංජය දැකපු ගාම දුවන්න පටන් ගන්නවා සංජය මේ මිනිස්සව අල්ලගෙන පහර දීලා ප්‍රශ්න කරනවා තමුසේ මොකටද මොහොමඩ්ව හම්බ වෙන්න ආවේ කියලා නමුත් ඇත්තට මේ ඇවිල්ලා තියෙන්නේ මොහොමඩ්ට සල්ලි ණයට දුන්න කෙනෙක් මොහොමඩ් ගෙන් සල්ලි ඉල්ල ගන්න තමයි ඇවිල්ලා තියෙන්නේ ඊට පස්සේ සංජය ඒ මිනිස්සට යන්න ඉඩ දෙනවා ඉතින් මේ විදිහට සංජය නිකම්ම විමර්ශන කටයුතු කරගෙන යන්නේ නැහැ හැම දෙයක් ගැනම අප්ඩේට් එක ඒ අයිජිට දැනුම් දෙනවා ඒ අයිජිත් මේ වෙලාවේදී කියන්නේ පරිස්සමෙන් වැඩ ටික කරගෙන යන්න කියලා ඔනිට පස්සවද පේනනවා එදා රෑ වෙන සිද්ධියක් ඝාතකයා ඊළඟට කවුරු හරි මරලා දාන්න ඉඩ තියෙනවා කියලා සංජය දන්නවා සංජය ඒක ගැන බලන්නත් එක්ක පාරක ඇවිදින ගමන් ඉද්දී පොලිස් කණ්ඩායමක් හම්බ වෙනවා සංජයට දැන් වැඩ බාර අරගෙන තියෙන SI කේදර්නේ SI කේදර් සංජයව දැක්කට පස්සේ සංජයගෙන් අහනවා මහරෑ මොකද පාරේ කරන්නේ කියලා නමුත් සංජය ඇත්තම කියන්න යන්නේ නැහැ සංජය SI කේදර්ට කියනවා මම මේ නිකම් පාරේ ඇවිදින්නේ කියලා එහෙම කියලා සංජය ඉස්සරහට එද්දී සංජය දකිනවා යාචකයන් පිරිසක් නිදාගෙන ඉන්නවා නමුත් මේ යාචකයන්ගේ ආරක්ෂාවට එක කෙනෙක් ඇහැරිලා ඉන්නවා මුරට සංජය ඒ යාචකයාත් එක්කත් කතා කරලා ටිකක් එහාට යනවා ඔනිට පස්සාවිද පේනනවා ටික වෙලාවකට පස්සේ මේ මුරට ඉන්න යාචකයා මලපහ කරන්න පැත්තකට යනවත් එක්කම ඝාතකයා එනවා මේ යාචකයා ළඟට ඝාතකයා ලොකු කළු පාට ලෝගුවක් දාගෙන ඉන්නවා අන්න ඒ ලෝගුව මෙතන වැටක පැටලෙනවා නමුත් ඝාතකයා මේ වෙලාවේදී මේ යාචකයාව මරලා දාලා මෙතනින් පැන ගන්නවා ඒත් එක්කම සංජයට ඒ සද්දය ඇහෙනවා සංජය ඒ පැත්ත බලනවත් එක්කම කළු පාට ලෝගුවක් දාගත්ත මිනිහෙක් දුවනවා වගේ දකිනවා නමුත් මුලින්ම සංජය එනවා සද්දය ඇහුණු තැනට එතනට එද්දි සංජය පරක්කු වැඩි අර යාචකයා මේ වෙද්දිත් මැරිලා නමුත් සංජය මේ වෙලාවේදී දකිනවා ටික වෙලාවකට කලින් මෙතනින් පැනලා දුවපු කළු පාට ලෝගුවක් දාගත්ත මිනිහයාගේ ඒ ලෝගුවේ කොටසක් මෙතන තියෙනවා අන්න ඒක සංජය අරගෙන ඇවිල්ලා පහවෙනිදා මේ රෙදි සම්බන්ධයෙන් දන්න කෙනෙක්ට පෙන්නලා අහනවා මේක ගැන විස්තර ඊට පස්සේ ඒ කඩේ මිනිහයා සංජයට කියනවා මේක මුම්බයි වල රෙද්දක් නෙවෙයි මේක මහබලේශ්වර නමින් හඳුන්වන ප්‍රදේශයෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ මේක සාමාන්‍ය මිනිස්සු භාවිතා කරන්නේ නැහැ ඒ ගෝත්‍රික ගමක් තියෙනවා ඒ ගෝත්‍රික පිරිස තමයි මේ ආකාරයේ ලෝගු භාවිතා කරන්නේ කියලා ඒ කියන්නේ ඔන්න සංජයට තවත් හොඩුවක් ලැබෙනවා ඒක තමයි ඝාතකයා සමහර විට ගෝත්‍රික පවුලකින් ආපු කෙනෙක් වෙන්නත් පුළුවන් අපි බලමු ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා ඊට පස්සේ සංජය විමර්ශන කටයුතු වල අප්ඩේට් එක ගැන කියන්න AIG ට කෝල් එකක් ගන්නවා නමුත් AIG මේ වෙලාවේදී සංජයට කියනවා මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කරන්න පොලිස් නිලධාරීන් ගණන වැඩි කරලා තියෙන්නේ ඒක නිසා නිල නොවන අයුරින්වත් ඔයා මේක සම්බන්ධයෙන් ආපහු විමර්ශන කටයුතු කරගෙන යන්න එපා ඔයා මේකෙන් අයින් වෙන්න කියලා නමුත් Tamanට තියෙන එකම අවස්ථාව නැති කරගන්න සංජය කැමති නැහැ සංජය AIG ට කියනවා මම බොහොම පරිස්සමින් විමර්ශන කටයුතු කරගෙන යන්නම් කියලා සංජය එහෙම කියපු නිසා AIG සංජයගේ ඉල්ලීමට ඉඩ දෙනවා ඊට පස්සේ සංජය ගෙදර පිටත් වෙන්න තමන්ගේ වාහනෙට නගිනවා නමුත් සංජයට මේ වෙලාවේදී තේරෙනවා තමන්ගේ වාහනේ පිටිපස්සේ කවුරු හරි ඉන්නවා වගේ කියලා පිටිපස්සේ හැරිලා බලනවා නමුත් ඇත්තටම සංජයගේ වාහනේ ඇතුලේ කවුරුත් නැහැ ඒ අතරතුරේදී ඔන්න අපිට පේනනවා මේ ඝාතකයා ඇවිල්ලා තවත් යාචකෙක්ව මරන්න උත්සාහ කරනවා නමුත් මේ උත්සාහය අසාර්ථක වෙනවා යාචකයා හයියම කෑ ගහනවා ඇත්තටම මේ සිද්ධිය වෙන්නේ පොලිස් කණ්ඩායමක් ළඟ පොලිස් කණ්ඩායමට වගේම සංජයටත් මේ සද්දය ඇහෙනවා නමුත් මුලින්ම මෙතනට එන්නේ පොලිස් කණ්ඩායම සංජය ඒක දුරින් ඉඳන්ම දකිනවා නමුත් ඇත්තටම මේ වෙලාවේදී අපිට පේනනවා ඝාතකයා ඉන්නේ සංජයගේ පිටිපස්සේ නමුත් සංජයක දකින්නේ නැහැ සංජය මේ වෙලාවේදී දකිනවා කේදර තමන්ගේ පැත්තට එනවා අන්න ඒක නිසා සංජය ඉක්මනටම මෙතනින් පැනලා
ගිහින් තමන්ගේ වාහනේ නැග ගන්නවා. නමුත් SI කේදර දකින්නවා සංජය තමන්ගේ වාහනින් ඉක්මනින්ම මෙතනින් පැනගත්තා කියලා. මේ සිද්ධිය නිසා ඔන්න SI කේදරගේ හිතේ සංජය ගැන පුංචි සැකයක් එන්න පටන් ගන්නවා. ඔනිට පස්ස අපිට පෙන්නනවා කලින් දවසේ අර ඝාතකයා මරන්න උත්සාහ කරලා නමුත් මරා ගන්න බැරි වුණ ඒ යාචකයා මේ වෙද්දි හොස්පිටල් ඇඩ්මිට් කරලා තියෙන්නේ. ඒ යාචකයාගෙන් අහනවා ඝාතකයාගේ මූණ දැක්කද කියලා. නමුත් ඇත්තටම ඒ යාචකයා තමන්ව මරන්න උත්සාහ කරපු ඒ ඝාතකයාගේ මූණ දැකලා නැහැ. ඔනිට පස්ස අපිට පෙන්නනවා සංජයගේ ගෙදර වෙන සිද්ධිය. ඒක තමයි සංජය දැන් හැමදාම වගේ රෑ ගෙදර එන්නෙත් නැහැ. පහුවෙනිදා උදේම තමයි ගෙදර එන්නේ. ඒක නිසා සංජයගේ බිරිඳට ඒ කියන්නේ මනාලියට සැකයක් ඇවිල්ලා තියෙනවා. සංජයට සමහර විට අනියම් සම්බන්ධතාවයක් තියෙනවද දන්නෙත් නැහැ කියලා. අන්න ඒක නිසා මේ දෙන්න අතර පුංචි බහින් බස් වීමක් යනවා. නමුත් සංජයක ගණන් ගන්නේ නැහැ. සංජය ආපහු එනවා එයා කුලියට ගත්ත තැනට. ඔයාලට මතක ඇතිනේ සංජය වෙනම තැනක් ගත්තානේ විමර්ශන කටයුතු කරගෙන යන්න. නමුත් අතුරට ආවට පස්සේ සංජය දකින්නවා අර ඝාතකයා යාචකයන්ව මරලා දාලා එතන දාලා යන රතුපාට කුඩු ඔන්න දැන් මේ කාමරෙත් තියෙනවා කියලා. ඒ කියන්නේ ඝාතකයා මේ කාමරෙටම ඇවිල්ලා ගිහින් තියෙනවා. සංජය ඉක්මනට මෙලියට ගිහින් පරීක්ෂා කරලා බලනවා ළඟපාත සැක කටයුතු විදිය කවුරුරේ ඉන්නවද කියලා. නමුත් ඇත්තටම එළිය කවුරුත් නැහැ. ඒත් එක්කම සංජයට බයක් එනවා මනාලි ගැන. මොකද කලින් දවසකදීත් ගෙදරට ගල් ගහලා තිබුණානේ ඝාතකයා සමහර විට ඊළඟට මනාලියට හානියක් කරන්න ඉඩ තියෙනවා කියලා සංජයට සැකයක් එන්න පටන් ගන්නවා. සංජය ඉක්මනටම ගෙදර යනවා. නමුත් ඇත්තටම මනාලි ගෙදර ඉන්නවා කිසිම ප්‍රශ්නයක් නැහැ. සංජයට පස්සේ මනාලිට කියනවා ඉක්මනටම බලු ටික පැක් කරගන්න ඔයා අම්මයි ගෙදර යන්න ඕනේ කියලා. නමුත් ඒක ඇහුවට පස්සේ මනාලි තවත් කලබල වෙනවා. මනාලි හිතන්නේ සංජයට අනියම් සම්බන්ධතාවයක් තියෙනවා ඒ කාන්තාව ගෙදර අරගෙන ඉන්න තමයි උත්සාහ කරන්නේ කියලා. ඒක ගැන ආපහු මේ දෙන්න අතර බහින් බස් වීමක් ඇති වෙන පටන් ගන්නවා. නමුත් සංජය මනාලිට කියනවා මම ඉක්මනටම ස්ටේෂන් එකට ගිහින් පහුවෙනිදාට යන්න ටිකට්ස් අරගෙන එන්නම් කියලා. ඊට පස්සේ සංජය ඉක්මනටම ස්ටේෂන් එකට ඇවිල්ලා ටිකට්ස් අරගෙන මෙතන තියෙන ෆෝන් බූත් එකකින් ගෙදරට කෝල්ස් ගන්නවා. නමුත් ෆෝන් එක වැඩ කරන්නේ නැහැ. කොහොමනවද ඊට පස්සේ සංජය ඉක්මනටම ගෙදර යන්න පිටත් වෙනවා. ඒත් එක්කම මේ ස්ටේෂන් එකට කෝච්චියක් එනවා. මෙන්න මේ කෝච්චියෙන් කලින් දවසේ දැකපු ආකාරයෙන්ම කළු ලෝගුවක් දාගත්ත ඒ ඝාතකයා බැහැලා යනවා කියලා සංජය දකිනවා. සංජයට පස්සේ ඒ ඝාතකයා පිටිපස්සෙන් පන්නන්න පටන් ගන්නවා. සංජය මෙතනින් දුවගෙන ගියා කියලා ස්ටේෂන් එකේ ඉන්න පොලිස් නිලධාරි කණ්ඩායමක් දකිනවා. පොලිසිය ඊට පස්සේ සංජයගේ පිටිපස්සෙන් පන්නන්න පටන් ගන්නවා. නමුත් මේ වෙලාවේදී පොලිසියට සංජයව මගහරිනවා. ඊට පස්සේ වුණ අපිට පේනනවා සංජය අර ඝාතකයා පිටිපස්සෙන් පන්නගෙන එනවා මේ ස්ටේෂන් එකේ උමං මාර්ගයට. මෙතන ඝාතකයා ඉන්නවද කියලා පරීක්ෂා කරගෙන යද්දී එකපාරටම ඔන්න සංජය දකිනවා ඝාතකයා මේ උමං මාර්ගයේ නිදාගෙන හිටපු යාචකෙක්ගේ ඔළුවට ගලකින් පහර දීලා මරන්න උත්සාහ කරලා තියෙනවා වගේම තමයි ඒ යාචකයාට පිහියකිනුත් ඇනලා. නමුත් මේ යාචකයා තවමත් මැරෙන්න පණ අදිනවා. සංජය මේ මනුස්සයා බේරගන්න උත්සාහ කරනවත් එක්කම පිටිපස්සෙන් ඝාතකයා ඇවිල්ලා සංජයට පහර දෙනවා. නමුත් සංජය මේ වෙලාවදී සමත් වෙනවා ඝාතකයාගේ අතේ තියෙන ඒ යකඩ මුගුර අතට ගන්න. ඒත් එක්කම ඝාතකයා දුවන්න පටන් ගන්නවා. නමුත් සංජය අතේ තියෙන මුගුරෙන් ඝාතකයාට පහර දෙනවා. ඒත් එක්කම ඝාතකයා ඇදගෙන වැටෙනවා. සංජයට පස්සේ ඝාතකයා ළඟට යන්න හදන්නේ. නමුත් මේ වෙද්දිත් ඝාතකයාගෙන් පහර කාලා අර මනුස්සයා මැරෙන්න පණ අදිනවනේ. අන්න ඒක නිසා සංජය මේ වෙද්දිත් සිහි නැති වෙලා වැටලා ඉන්න ඝාතකයාගේ ළඟට යන්නේ නැතිව අර මනුස්සයාට උදව් කරන්න යනවා. සංජය මේ වෙලාවේදී මේ යාචකයාගේ බඩට ඇනලා තියෙන ඒ පිහිය ඇදලා ගන්නවා. ඒත් එක්ක මේ යාචකයා මැරෙනවා. ඊට පස්සේ වෙන දේවල් හිතා ගන්න පුළුවන්ද? මෙතනට ඔන්න පොලිස් කණ්ඩායම එනවා. පොලිස් කණ්ඩායම දකිනවා ඔන්න ලේ වැගිරෙන පිහියක් සංජයගේ අතේ තියෙනවා. ඒ විතරක් නෙවෙයි සංජයගේ ළඟම යාචකෙක් මරලා දාලා ඉන්නවා. පොලිසියට හිතන දේ ඔයාලට තේරෙනවා තිනේ. පොලිසිය හිතන්නේ සංජය තමයි එහෙනම් මේ යාචකයාව මරලා දාන්නේ නැත්තේ කියලා. නමුත් සංජය පොලිසියට කියනවා මම ඝාතකයාට පහර දුන්නා. මෙතන එහා පැත්තේ වැටලා ඉන්නවා කියලා. සංජය එතනට යනවත් එක්කම දකිනවා ඝාතකයා දුවගෙන යනවා. සංජයට පස්සේ ඝාතකයා පිටිපස්සෙන් පන්නන්න පටන් ගන්නවා. නමුත් පොලිසිය සංජයගේ පිටිපස්සෙන් පන්නන්න පටන් ගන්නවා. පොලිසිය හිතන්නේම ඝාතනයක් කරලා සංජය පැනලා යන්න උත්සාහ කරනවා කියලා. ඊට පස්සේ පොලිසිය සංජයගේ කකුලට වෙඩි තියනවා. ඒත් එක්කම සංජය බිම ඇදගෙන වැටෙනවා. සංජයට ඝාතකයාව මගහැරිනවා. කොහොමනම් සංජයට පස්සේ මේ වෙඩි පාරක් කාගෙනම කෙලින්ම එන්නේ ආපහු ගෙදරට. කොහොමනම් මේක දැක්කට පස්සේ මනාලිත් බය වෙනවා. ඊට පස්සේ සංජය මනාලිවත් එක්කගෙන වෙන කවුරුත් නොදන්න තවත් ගෙදරකට එනවා. ඊට පස්සේ සංජය හැම දෙයක්ම මනාලිට කියනවා. මනාලි මේ වෙලාවේදී තමයි තේරුම් ගන්නේ සංජය මොන වගේ තත්ත්වයකද ඉඳලා තියෙන්නේ කියලා. ඊට පස්සේ සංජය මනාලිට කියනවා ඔයා දැන්ම අම්මලා ගෙදර යන්න ඕනේ කියලා. ඊට පස්සේ මනාලි එක පිළිගන්නවා. මනාලි ගෙදර යන්න පිටත් වෙනවා. ඔනිට පස්සාවිද පෙන්නනවා පහවෙනිදා ඉඳන්ම ආපහු සංජය මේ හා සම්බන්ධයෙන් විස්තර හොයන්න පටන් ගන්නවා. මේ වෙලාවේදී සංජය එන්නේ පුස්තකාලයකට. ඒකට හේතුව තව ටික වෙලාවකින් ඔයාලට තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේ අතරතුරේදී පාරවල් වල නිදාගෙන ඉන්න යාචකයන්ව මරලා දාන ඝාතකයා සංජය තමයි කියලා හිතාගෙන පොලිසිය සංජයව හොයන්න පටන් ගන්නවා. පොලිසිය සමත් වෙනවා සංජයගේ අර කාමරේ හොයා ගන්න. ඔයාලට මතක ඇතිනේ සංජය වෙනම තැනක් කුලියට ගත්තා. නමුත් එතනට පොලිසිය එද්දී දකින්නවා මේ කාමරේ පුරාම රතුපාට කුඩු තියෙනවා කියලා. ඔයාලට මතක ඇතිනේ ඝාතකයා
හොරෙන්ම සංජයගේ කාමරයට පැනලා තමයි ඒ වැඩේ කළේ. නමුත් මේක දැක්කට පස්සේ එස්.අයි. කේදර් සැක හිතන්න පටන් ගන්නවා. සංජය කියන්නේ ඉස්සරින්දම්ම බොහොම සැර පොලිස් නිලධාරියෙක්. ඒ වගේම සංජයට ජොබ් එක නැති වුණ නිසා මානසිකව ඇදවැටලා සංජය තමයි මේ හැම දෙයක්ම කරන්නේ කියලා. ඔනිට පස්සෙ අපිට ආපහු පෙන්නන්නේ මේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විස්තර හොයන්න පුස්තකාලයට ගියපු සංජය. සංජය මේ වෙලාවේදී කියවන්නේ පෞරාණික ආගමක් සම්බන්ධයෙන් විස්තර තියෙන පොතක්. ඒ පොතේ සඳහන් වෙලා තියෙනවා මිනිස්සු බිලි දෙන ක්‍රමයක් ගැන. හරියට මේ යාචකයන් මරලා දාපු ආකාරයටම තමයි ඒ පොතේ හැම විස්තරයක්ම සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් මේ පොත කියවද්දී සංජයට තේරෙන්න පටන් ගන්නවා මේ ආකාරයට මිනිස් බිලි 9ක් දෙන්න ඕනේ. ඒ කියන්නේ දැනටමත් ඝාතකයා 8 දෙනෙක්ව බිලි දීලා ඉවරයි. තව එක ඝාතනයක් විතරයි ඝාතකයාට කරන්න තියෙන්නේ. ඒ අතරතුරදී අපිට පෙන්නනවා එස්.අයි. කේදර් සංජයට විරුද්ධව තියෙන හැම සාක්ෂියක්ම ඉහළ නිලධාරින්ට ඉදිරිපත් කරන්න පටන් ගන්නවා. ඔයාලට මතක ඇතිනේ ඝාතකයා 6 වෙනියට මරලා දාලා තිබුණේ ගංෂුව. ගංෂු මරලා දාලා තිබුණ තැනින් පොලිසිය සාක්ෂියක් විදියට පුංචි සිගරට් ෆිල්ට් එකක් හොයාගත්තා. ඇත්තට මේ සිගරට් ෆිල්ට් එකේ සංජයගේ ඇඟිලි සලකුණු තියෙනවා කියලා පොලිසිය මේ විදිහ හොයාගෙන තිනවා. ඔයාලට මතක ඇතිනේ ගංෂුව මරලා දාන්න කලින් දවසේ සංජය ගිහින් ගංෂු එක්ක කතා කළේ සිගරට් එකක් බොන ගමන්. අන්න ඒ සිගරට් ෆිල්ට් එක තමයි පොලිසිය මේ විදිහ හොයාගෙන තියෙන්නේ. ඊට අමතරව කේදර් මේ වෙලාවේදී තමන්ගේ ඉහළ නිලධාරින්ට කියනවා ඒ වගේම ඝාතනයක් සිද්ධ වුණු තැන ඉඳන් සංජය පැනලා යන හැටි මම ඇස් දෙකෙන්ම දැක්කා. ඒ වගේම අපි මහරෑ මූර සංචාරයේ යෙදෙන ගමන් ඉද්දී සංජය පාරවල් වල ඔහේ ඇවිදින හැටිත් අපි දැක්කා. අවසානයේට සංජය යාචකෙක්ට පිහියෙන් ඇනලා දාලා මරද්දි අපි ඒ සිද්ධිය ඇස් දෙකෙන්ම දැක්කා. ඇත්තට මේ හැම ඝාතනයක්ම කරන්නේ සංජය තමයි කියලා. ඉතින් මේ හැම දෙයක්ම AIG අහගෙන ඉන්නේ. නමුත් AIG සංජයගේ පැත්තට කතා කරන්න යන්නේ නැහැ. එහෙම කතා කළොත් එහෙම Tamanටත් ලොකු ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා කියලා AIG හොඳින්ම දන්නවා. ඉතින් මේ අතරතුරේදී පුස්තකාලේ පොතේ තිබිලා හොයාගත්ත හැම විස්තරයක්ම කියන්න AIG කෝල් එකක් ගන්නවා. සංජය AIG ට කියනවා සර් ඝාතකයා කවුරුනත් මේ වෙද්දී 8 දෙනෙක්ව මරලා දාලා ඉවරයි. තවත් එක ඝාතනයක් විතරයි කරන්න තියෙන්නේ. අපිට අද අවසාන අවස්ථාව ලැබිලා තියෙන්නේ. අද අඟහරුවාද නිසා අනිවාර්යෙන් ඝාතකයා තවත් කෙනෙක්ව මරලා දාන්න උත්සාහ කරයි. ඒක නිසා අපි මේ වෙලාවේදී කොහොම හරි ඝාතකයාව අල්ල ගන්න ඕනේ කියලා. නමුත් AIG සංජය කියන කිසිම දෙයක් අහන්නේ නැහැ. කෝල් එක කට් කරලා දානවා. කොහොමනත් ඊට පස්සේ සංජය తాවකාලිකව නැවතිලා ඉන්න තමන්ගේ ගෙදරට එනවා. ටික වෙලාවක් යද්දී ඔන්න AIG ගෙන් සංජයට කෝල් එකක් එනවා. සංජය මේ වෙලාවෙදිත් කියන්නේ සර් ඝාතකයාව අල්ල ගන්න අවසාන අවස්ථාව. අපිට අද රෑ උදා වෙනවා. කොහොම හරි ඝාතකයාව අල්ල ගන්න පුළුවන් කියලා. නමුත් AIG සංජයට කියනවා සංජය දැන් ඔයා කරන හැම වැඩක්ම නතර කරලා දාන්න. මේ හැම ඝාතනයක්ම කළේ ඔයා කියලා සාක්ෂි එකතු වෙලා තියෙනවා. නමුත් මම විශ්වාස කරනවා ඔයා ඒ කිසිම ඝාතනයක් කළේ නැහැ කියලා. ඒක නිසා මම කියන විදියට මෙතනින් පස්සේ වැඩ කරන්න කියලා. ඇත්තටම දැන් සංජයටත් කරගන්න දෙයක් නැහැ. කොහොම නමුත් AIG සංජයට කියන්නේ පොලිසිය මේ වෙද්දි ඔයාව හොයනවා. නගරේ සම්පූර්ණයෙන් බටලලා තියෙන්නේ. මගේ වාහනයක් අද රෑ 10ට මෙන්න මේ පාලම ළඟට එවන්නම්. ඔයා ඒ වාහනේට නගින්න. ඔයාට කිසිම ප්‍රශ්න නැතුව ටවුන් එකෙන් එළියට යන්න පුළුවන් කියලා. මේක AIG සංජයට දෙන්නේ අණක් විදියට. ඒ අණ පිළිපදිනව හැරෙන්න සංජයට වෙනත් විකල්පයක් නැහැ. කොහොම නමුත් ටික වෙලාවකට පස්සේ සංජයට කෝල් එකක් එනවා එයාට උදව් කරපු කාම්බලේගෙන්. කාම්බලේට පස්සේ සංජයට කියනවා සර් AIG කියපු ආකාරයට ඒ පාලම ළඟට යන්නත් එපා, වාහනේට නගින්නත් එපා. ඔයා ඉන්න තැන හොයාගන්න බැරි නිසා ඔයාව අල්ල ගන්න අටවපු උගුලක් එක. ඒක නිසා ඒ වාහනයට නම් කියලාවත් නගින්න එපා කියලා. මේ වෙලාවදී තමයි සංජයට තේරෙන්නේ එහෙනම් දැන් හැමදේක්ම වැරදිලා AIG පවා එයාගේ පැත්තේ නැහැ කියලා. ඊට පස්සේ සංජය කාම්බලේට කියනවා කාම්බලේ මට ඔයාගෙන් අවසන් උදව් ඕනේ. අද රෑ 10ට නැෂනල් පාර්ක් එකට එන්න පුළුවන්ද කියලා. නමුත් ඇත්තටම කාම්බලේ ඒ වැඩේට බයයි. සංජයට උදව් කරන්න ගියොත් එහෙම තමන්ගේ ජොබ් එකත් නැති වෙයි කියලා තමයි කාම්බලේ බය. නමුත් සංජය කියන නිසා රෑ 10 වෙද්දි නැෂනල් පාර්ක් එකට කාම්බලේ එනවා. මේ වෙලාවේදී සංජය විමර්ශන කටයුතු කරලා හොයාගත්ත හැම ඩීටේල් එකක්ම කාම්බලේට දීලා කියනවා මේක ඉක්මනටම AIG සර්ට ලැබෙන්න සලස්වන්න. එතකොට AIG සර් හැම දෙයක්ම තේරුම් ගනීවි කියලා. කාම්බලීට පස්සේ සංජයගෙන් අහනවා ඇත්තටම මේ ඝාතන කරන්නේ කවුද කියලා සර් හොයාගත්ත කියලා. ඊට පස්සේ සංජය කාම්බලේට කියන්න පටන් ගන්නවා ඒ ඝාතකයා කවුද කියලා හරියටම මම තවම දන්නේ නැහැ. නමුත් එදා උමම් මාර්ගයේදී ඝාතකයා දාගෙන හිටපු සපතු දෙක පවා මම හොඳින්ම දැක්කා. ඇත්තටම ඒක නිකම්ම සපතු දෙකක් නෙවෙයි. හිරකාරයන් විසින් අපේ යුනිට් එක වෙනුවෙන්ම හදලා ඒපු සපතු දෙකක් තමයි ඒ ඝාතකයා දාගෙන හිටියේ. අනිවාර්යෙන් ඝාතකයා එහෙනම් අපේ යුනිට් එකේ කෙනෙක් වෙන්න ඕනේ. එහෙමත් නැත්නම් අපේ යුනිට් එකේ කෙනෙක්ගේ ඥාතියෙක් හරි වෙන්න ඕනේ කියලා. ඒක ඇහුවට පස්සේ කාම්බලේටත් පුදුමයි. කාම්බලේට පස්සේ සංජයගෙන් අහනවා ඉතින් සර් ඇයි ඒ වගේ අපේ යුනිට් එකේ කෙනෙක් කරන්නේ කියලා. ඊට පස්සේ සංජය අර පොත හරහා හොයාගත්ත හැම විස්තරයක්ම කාම්බලේට කියන්න පටන් ගන්නවා. ඔයාලට මතක ඇතිනි ඒ පොතේ හොඳින්ම සඳහන් කරලා තිබුණා මේක ඇත්තටම මිනිස් බිලි පූජාවක්. මිනිස් බිලි 9ක් මේ ආකාරයට දෙන්න ඕනේ. ඒ ආකාරයට හරියටම කෙනෙක්ව මරලා එතනට රතු කුඩු දාලා පොල් ගෙඩියක් ගහලා මිනිස් බිලි පූජාව 9 දක්වා අරගෙන ගිහින් ඒක සාර්ථකව නිම කළොත් එහෙම ඒ කෙනාට තියෙන ලෙඩ රෝගයක් හොඳ කරගන්න පුළුවන් කියලා සංජය කාම්බලේට කියනවා. ඒ ලෙඩ රෝගය මොකක්ද කියලා කාම්බලේ අහනවා. ඊට පස්සේ සංජය කියනවා
අනිවාර්යෙන් ඝාතකයාට ලිංගික බලහීනතාවයේ තියෙනවා පොතේ සඳහන් වෙලා තිබුණු ආකාරයට ලිංගික බලහීනතාවය සම්පූර්ණයෙන් නැති කරගන්න පුළුවන් විදියේ ක්‍රමයක් තමයි ඒ විදියට මිනිස් බිලි පූජාවක් දෙන එක ඝාතකයා කවුරු නමුත් මිනිස් බිලි පූජාව සම්පූර්ණ කරන්න තවත් එක ඝාතනයක් විතරයි කරන්න තියෙන්නේ අද අඟහරුවාදා මම මේ හැම විස්තරයක්ම AIG ට කිව්වා නමුත් AIG විශ්වාස කළේ නැහැ ඒක නිසා මේ හැම විස්තරයක්ම ඔයා ඉක්මනටම AIG සර්ට දෙන්න මම කොහොම හරි මෙහෙන් පැනලා යනවා AIG සර් තීරුම් ගත්තට පස්සේ මම ආපහු එන්නම් කියලා ඉතින් මේ විස්තර කියනවත් එක්කම එකපාරටම කාම්බ්ලේ සංජයට ගලකින් පහර දීලා එයාව මරන්න උත්සාහ කරනවා ඒ කියන්නේ දැන් ඔයාලට තේරෙනවා ඇති ඝාතකයා ඇත්තටම වෙන කවුරුවත් නෙවෙයි කාම්බ්ලේම තමයි ඉතින් මේ අතරතුරදී අපිට පෙන්නනවා SIK දර් සහ අනිත් පොලිස් නිලධාරීන් යන ජීප් එක ඇතුළෙම අර මොහොමඩ් කියන කෙනා ඉන්නවා ඇත්තටම SIK දර් තමයි මොහොමඩ් බදාලා තියෙන්නේ කොහොම හරි ඝාතකයා ගැන හොඩුවක් හොයාගන්න කියලා ඒක නිසා තමයි මොහොමඩ් ටැක්සි එකේ හැමදාම රැට එහෙම එහෙ ගිහින් තියෙන්නේ ඒ සිද්ධිය ගැන යාචකයන් දැකලා තියෙන වැරදි ආකාරයට දැන් ඔයාලට තේරෙනවා ඇතිනේ යාචකයන් මොහොමඩ් ගැන සැක හිතලා තියෙන්නේ ඇයි කියලා කොහොමනවත් මේ වෙලාවේදී පොලිසියට ඔත්තුවක් ලැබෙනවා ඒක තමයි නැෂනල් පාර්ක් එක ළඟ සංජයගේ කාර් එක තියෙනවා කියලා ඊට පස්සේ පොලිසිය පිටත් වෙලා එන්න පටන් ගන්නවා ඒ නැෂනල් පාර්ක් එක ළඟට ඒ අතරතුරේදී ඔන්න මේ දාම ඝාතකයා එහෙම නැත්නම් කාම්ලේ මේ බිලි පූජාව සම්පූර්ණ කරන්න හදන්නේ වෙන කවුරුත් මරලා දාලා නෙවෙයි සංජයව මරලා දාලා සංජයගේ වටේට රතු පාට කුඩු දාලා තිනවා ඒ වගේම පොල් ගෙඩියකුත් ගහලා ගලකුත් අරගෙන දැන් ඔන්න කාම්ලේ එක පහරකින්ම සංජයව මරලා දාන්න තමයි හදන්නේ ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇතිනේ Tamanට තියෙන ලිංගික බලහීනතාවය කියන රෝගය සම්පූර්ණයෙන් නැති කරලා දාන්න අන්ධවිශ්වාසයක් ඔස්සේ බිලි පූජාවක් කරන්න උත්සාහ කරලා තියෙන්නේ වෙන කවුරුත් නෙවෙයි කාම්ලේම තමයි ඒ වගේම ඔයාලට මතක ඇති සංජය කාම්ලේ ගෙදරට යද්දී කාම්ලේගේ වයිෆ් එයාව දාලා ගිහින් තිබුණා දැන් ඔයාලට තේරෙනවා ඇතිනේ කාම්ලේගේ වයිෆ් ඒ විදියට එයාව දාලා ගිහින් තියෙන හේතුව මොකක්ද කියලා කොහොමවත් මේ වෙලාවේදී කාම්ලේ සංජයව මරන්න උත්සාහ කරනවත් එක්කම සංජයට සිහිය එනවා සංජය පස්සහුරක් අරගෙන කාම්ලේගේ මූණට ගහලා විශාල ගල අරගෙන කාම්ලේට පහර දෙන්න උත්සාහ කරනවත් එක්කම පොලිසිය මෙතනට ඇවිල්ලා කෙලිම සංජයට වෙඩි තියනවා සංජය හැම බිම ඇදගෙන වැටෙනවා පොලිසිය ඇවිල්ලා සංජයව අත්අඩංගුවට ගන්නවා පොලිසිය මේ වෙලාවේදී පවා හිතන්නේ සංජය එහෙනම් කාම්ලේවත් මරලා දාන්න උත්සාහ කරන්නේ නැති කියලා කොනිට පස්සවෙද පෙන්නනවා පහවෙනිද වෙන සිද්ධිය ඒක තමයි අත්අඩංගුවේ ඉන්න සංජය මේ වෙද්දී ඉන්නේ හොස්පිටල් එකේ තවමත් සංජයට සිහිය නැති නිසා මේ වෙලාවේදී පොලිසිය කතා වෙනවා සංජයට සිහිය ආවට පස්සේ අපි එයාගෙන් ප්‍රකාශයක් ගමු කියලා ඊට පස්සේ පොලිසිය අය මෙතනින් යන්න යනවා කොනිට පස්සවෙද පෙන්නනවා එදා රෑ වෙන සිද්ධියක් යාචකයන් මරලා දාපු දාමඝාතකයා කාම්ලේ කියලා දැන් සංජය දන්නවනේ අන්න ඒක නිසා මේ වෙලාවේදී කාම්ලේ උත්සාහ කරන්නේ සංජයව මරලා දාන්න නමුත් ඇත්තට මේ හොස්පිටල් එකේ අනිත් ඇඳන් උඩ ඉන්නේ රෝගින් නෙවෙයි පොලිස් නිලධාරින් මේ වෙලාවේදී සංජය මරන්න උත්සාහ කරන කාම්ලේව අත්අඩංගුවට ගන්න සමත් වෙනවා. අර වෙලාවේදී සංජය ගැන සැක හිතලා සංජයට බෙඩි දීලා සංජයව අත්අඩංගුවට ගත්තට සංජය එතනට අරගෙන ආපු එයාගේ විමර්ශන සම්බන්ධ තොරතුරු පොලිසිය ඔක්කොම හොයාගෙන තියෙනවා. අන්න ඒක නිසා එතනින් පස්සේ පොලිසිය මේ විදිහට සැලසුමක් ගහලා තිනවා කාම්ලේව අත්අඩංගුවට ගන්න. පොලිසිය දැනගෙන ඉඳලා තිනවා අනිවාර්යෙන් කාම්ලේ සංජයව මරන්න උත්සාහ කරයි කියලා. කොහොමනම් ඔනිට පස්සාවිලි පෙන්නනවා කාම්ලේ මේ වෙද්දී ඉන්නේ මෙන්ටල් හොස්පිටල් එකක. AIG මේ වෙලාවේදී කාම්ලේ ගැන බලපු ඒ මානසික වෛද්‍යවරයාට කියනවා මේක ගැන කාටවත් විස්තර කියන්න යන්න එපා ඒක මම ඔයාලට දෙන අණක් කියලා. ඒකට හේතුව තමයි මේ ආකාරයට යාචකයන්ව මරලා දාපු ඒ දාම ඝාතකයා පොලිසියම කෙනෙක්. ඒක ගැන ජනතාව දැනගත්තොත් එහෙම ඇත්තටම ජනතාවට පොලිසිය ගැන තියෙන ඒ ප්‍රසාදය නැති වෙනවා. ඔනිට පස්සාවිලි පෙන්නනවා සංජය එනවා AIG එක කතා කරන්න. AIG සංජයට කියනවා මං ඔයාට මුලින් පොරොන්දු වුණ ආකාරයට ආපහු ඔයාට රස්සාව දෙන්න හැකියාවක් නැහැ. නමුත් මට එක උදව්වක් ඔයාගෙන් ඕනේ කියලා. ඒක ඇහුවට පස්සේ සංජයට දුකයි. නමුත් සංජය AIG ට අවසාන උදව්වත් කරන්න තීරණය කරනවා. ඔනිට පස්සාවිලි පෙන්නනවා මෙන්ටල් හොස්පිටල් එකේ ඉඳන් කාම්ලේව අරගෙන එනවා. මේ වෙද්දිත් මෙතන වලක් කපලා තියෙන්නේ. AIG සංජයගෙන් ඉල්ලලා තියෙන උදව්වලට හිතා ගන්න පුළුවන්නේ. සංජය මේ වෙලාවේදී කාම්ලේට වෙඩි තියලා එයාගේ මලසිරුර මෙතන වල දාලා මෙතන යන්න යනවා. ඉතින් ඇත්තටම මෙතනින් ෆිල්ම් එක ඉවර නැහැ. කාම්ලේටත් මේ මිනිස් බිලි පූජාව ගැන උපදෙස් දුන්න ගුරු ළඟට තවත් වයසක මිනිස්සෙක් එනවා. ඒ මිනිස්යාට ගුරු දෙන උපදේශ තමයි කාම්ලේට මිනිස් බිලි පූජාව කරගන්න බැරි වුණා. නමුත් ඔයා අනිවාර්යෙන් ඒක සම්පූර්ණ කරන්න ඕනේ. නමුත් ඔයා මුම්බායි නගරයේ මිනිස් බිලි පූජාව සඳහා තෝරගන්න එපා. කල්කටා වලට ගිහින් කොහොම හරි මිනිස් බිලි පූජාව සම්පූර්ණ කරන්න කියලා. කොහොමම තමයි මේ සුපිරිම ෆිල්ම් එකේ කතාව ඉවරුනේ. මම ඔයාලට මුලින්ම කිව්වනේ මේක සත්‍ය කතාවක් ඔස්සේ නිර්මාණය කරපු සුපිරිම ෆිල්ම් එකක්. 1983 මුම්බායි නගරයේ යාචකයන්ව 9 දෙනෙක් මරලා දාලා තිබුණා. පොලිසියට කිසිම හොඩුවක් හොයාගන්න බැරි වුණා. ඊට පස්සේ 1987 කල්කටා නගරෙත් ඒ ආකාරයටම යාචකයන් මැරෙන්න පටන් අරගෙන තියෙනවා. නමුත් ඇත්තටම පොලිසිය ඒ වෙලාවෙදිත් අසාර්ථක වෙලා තියෙනවා. ඉතින් මේ සිද්ධිය පාදක කරගෙන
මෙන්න මේ වගේ හේතුවක් නිසා වෙන්න ඇති හැම ඝාතනයක්ම සිද්ධ වෙන්න ඇත්තේ කියලා තමයි මේ ෆිල්ම් එක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඇත්තරම අන්ධ විශ්වාසයන් මොනතරම් දරුණුද කියලා මේ ෆිල්ම් එක හරහා අපිට පෙන්නුම් කරලා දීලා තිනවා. ඔයාලගේ අදහසත් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම තවමත් ඉන්සයිඩ් සිනමාක්ස් YouTube channel එක subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා නම් දැන්ම ඔය පහල කළු පාට බටනේ subscribe කරලා ඊට හැපෙතෙන් තියෙන bell icon එකත් අනිවාර්යෙන් click කරලා තියාගෙන ඉන්න. එහෙනම් තවත් සුපිරිම ෆිල්ම් එකකින් ඉක්මනට මුණ ගැහෙමු. හැමදාමත් කියනවා වගේ we will meet again.